විශේෂයෙන්ම අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නට හේතු වුණේ පසුගිය දිනක මඩකලපුව ශ්‍රී මංගලාරාමයේ සිදුනා වූ සිදුවීම. ඒ කියන්නේ මීට දින කීපයකට ඉහතදී 10 වෙනිදා 7 වෙනි මාසේ 10 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා මඩකලපුවට පැමිණෙන්නට වුණා. ජනාධිපතිතුමා මඩකලපුවට පැමිණෙන අවස්ථාවේදී මේ උත්සවයට මටත් ආරාධනාවක් කරලා තිබුණා සහභාගී වෙන්නේ කියලා. ඒ උත්සවයට මම සහභාගී වෙනවා. සහභාගී වෙලා මම අතිගරු ජනාධිපතිතුමන්ට එම අවස්ථාවේ විශේෂ ආරාධනාවක් කරනවා. ජනාධිපතිතුමනි, මඩකලපුව මංගලාරාම විහාරස්ථානයට පැමිණිලා යන්න කිය. ඒ කරන ආරාධනාව අතිගරු ජනාධිපතිතුමා එම අවස්ථාවේ ප්‍රතික්ෂේප කරනවා. දැන් වෙලාවක් නැහැ කියලා. ඒ වෙලාවක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනකොට මට පුංචි දුකක් ඇති වුණා. මක් නිසාවත් නෙවෙයි, අප මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ 1985 මුළු මනින්ම විහාරස්ථානයේ ගිනි තියලා විනාශ කරපු විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණයේ කටයුතු මම ආරම්භ කරන්නට යෙදුණා 2013 අවුරුද්දේ. 2013 අවුරුද්දේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට කරගෙන ඇවිල්ලා 2015 අවුරුද්දේ මේක විවෘත කරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරගත්තා. 2015 10 වෙනි මාසේ 27 වෙනිදා තමයි බුද්ධ මන්දිරයේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීම සඳහා ජනාධිපතිතුමාට එන්න කියලා අපි ගෞරවනීය ආරාධනාවක් කරලා තිබුණේ. එතුමා පිළිගත් ආරාධනාව පිළි අරගෙන මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථ විහාර මන්දිරයේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට මඩකලපුවට පැමිණෙන්නට අවශ්‍ය කරන සියලු ආරක්ෂක කටයුතුද සංවිධානය කරලා, ඒ වගේම පොහෝ දින ධර්ම දේශනා කටයුතුද අප විහාරස්ථානයේ පවත්වන්නට සූදානම් කරලා සියලු දේ කරලා තිබියදී එතුමා අවසාන තත්පරේ මංගලාරාම විහාරස්ථානයට සහභාගී වෙන්නට නොහැකි බව දැනුවත් කරන්නට යෙදුණා. ඒ දැනුවත් කිරීම විශේෂයෙන්ම එදින ජනාධිපතිතුමා එනවා කියලා අපේ මංගලාරාම විහාරස්ථානයට පැමිණෙන බවට රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන පෝස්ටර් තමයි මේ තියෙන්නේ. මේ රජයේ මුද්‍රණාලය නිකුත් කරපු පෝස්ටර්. එතකොට මේ පෝස්ටර් පවා මේ සියලු සංවිධාන කටයුතු කරලා ජනාධිපතිතුමා මේ ගමන ආවේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේකේ මේ පෝස්ටරේ තියෙනවා සඳහන් වෙලා එදා 7 වෙනි මාසේ පුර 15 පොහො දිනේ යෙදෙන්නේ 27 වෙනිදාට 10 වෙනි මාසේ 27 වෙනිදාට එම වැඩසටහනට සමගාමීව තමයි ජනාධිපතිතුමා මඩකලපුවට පාර්ශ්වයේ මංගලාරාමයට එනවා කියලා පොරොන්දු වෙන්නේ. නමුත් ජනාධිපතිතුමාට එදා පැමිණෙන්නට නොහැකි වීම පිළිබඳව මම වැඩි චෝදනාවක් කරන්නේ නැහැ. කුමන හෝ හේතුවක් මත, නොයැලැක්විය හේතුවක් මත එතුමට එන්න බැරි වෙන්න ඇති. ඒක අපි සාධාරණව දකිමුකෝ. හැබැයි ඊට පස්සේ අතිගරු ජනාධිපතිතුමා මඩකලපුවට ඇවිල්ලා තියෙනවා 4 වතාවක්. ඒ 4 වතාවම ඇවිල්ලා මඩකලපුවේ කරන ලද විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් දිහා භික්ෂුන් වහන්සේලා හැටියට අපි පැත්තකට වෙලා බලන් ඉන්නවා. ඒ බලන් ඉන්න අතරවාරයේදී අපි කල්පනා කරනවා මේ එන වාරවලින් එක දවසක් හරි මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානෙට ගොඩ වෙයිද? එහෙම නැත්නම් එරාවුරු පුලිනතලාරාමයට යයිද? එහෙම නැත්නම් ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානෙට යයිද? මේ මඩකලපුව ඇතුලේ තියෙන කොතනක හෝ පන්සලකට යයිද කියලා අපි නිතරම දැඩි අවධානකින් බලාගෙන හිටියා. හැබැයි මේ ආපු එකදු ගමනකදීවත් මඩකලපුව මංගලාරාමයට හෝ වෙනත් විහාරස්ථානයකට එතුමා ගොඩ වෙලා නැහැ. හැබැයි අපි දැකලා තියෙනවා මුස්ලිම් පල්ලි වලට ගියා, Hindu කෝවිල් වලට ගියා. එතකොට දැන් මේ 10 වෙනි මාසේ මේ පසුගිය 7 වෙනි මාසේ 10 වෙනිදා මම ආරාධනා කරන්නේ ඒ නිසාම තමයි ජනාධිපතිතුමනි පන්සලට ටිකක් ගොඩ වෙලා යන්න කියලා. නමුත් ජනාධිපතිතුමා එම අවස්ථාවේ ඒ ප්‍රතික්ෂේප කරනකොට මගේ හිතට යම් සංවේගයක් ඇති වුණා, සංවේදී භාවයක් ඇති වුණා. මක් නිසාවත් නෙමෙයි, මේ සියලු ජනමාධ්‍ය ඉන්න තැන මම මේ වගකීමෙන් කියන්නේ අපි දහසකුත් දුක් ගින්නර විඳගෙන LTT සංවිධානයේ විවිධ තර්ජනවලට මූණ දීගෙන සිංහල බෞද්ධයෙක් නැතුව අපේ ත්‍රිවිධ ආරක්ෂකංශයේ පමණක් ශක්තිය තියාගෙන මේවා අපි ඉස්සරහට රැකගෙන ආවේ අපේ රණවිරුවන්ගේ ලේ අපේ දෑතේ තවරගෙන. එහෙම දුක් විඳලා තමයි මේ පන්සල් අපි රැකගත්තේ. අද යම් කෙනෙක් ඒකට අභියෝග කරනවා නම්, ඒව ප්‍රතික්ෂේප කරනවා නම් අපිට කනගාටුවක් ඇති වෙනවා. ඒ ඇති වෙන නිසා ජනාධිපතිතුමාගේ නම සඳහන් කරලා
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 2015 10 මස 27 වෙනි දින සම්බුද්ධ ශාසනයට මෙම බුද්ධ මන්දිරේ පූජා කරන ලදී කියන නාම පෝරුව කඩල ඉවත් කරන්නට මම කටයුතු කළා. ඒක කඩල ඉවත් කරන්නට මම කටයුතු කළා. ඒ කටයුතු කළේ කුමක් නිසාවත් නෙමෙයි සහජීවනයක් උදෙසා කටයුතු කරන ජනාධිපතිවරයෙක් නම් මේ රටේ සාමය සෞභාග්‍ය සාමය ඇති කරන්න කටයුතු කරන ජනාධිපතිවරයෙක් නම් ඔහුට ඉඩකඩ තිබෙනවා අනිත් ජාතීන්ට වගේම තමන්ගේ ජාතියට ගරු කරලා කටයුතු කරන්න. අනිකුත් සියලු ජාතීන්ට ඒ සාමය ඇති කරගන්න අවශ්‍ය කරන මූලික පදනම අඩිතාලම දාලා දෙනවනම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට වගේම මේ නැගෙනහිර පළාතේ ජීවත් වෙන මඩකලපේ ජීවත් වෙන සිංහල ජනතාව පිළිබඳව යම් හෝ අවධානයක් යොමු කිරීම ඔවුන්ට වගකීමක්. ඒ වගකීමෙන් බැහැර වෙලා කටයුතු කරන නිසා මට භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ බලාගෙන ඉන්න බැරි නිසා ඒ දරාගෙන ඉන්න බැරි නිසා මෙම නාම පෝරුව මම කඩල ඉවත් කරන්නට කටයුතු කරනවා. දැන් තියෙන්නේ ඒක නෙමෙයි හොඳම ප්‍රශ්නේ. මේකේ ඇත්ත නැත්ත දන්නේ ජනාධිපතිතුමත් මම. මේ විහාරස්ථානෙට එන්න පොරොන්දු වෙච්ච බව ජනාධිපතිතුමත් දන්නවා, එන්න බැරි වෙච්ච බව ජනාධිපතිතුමා දන්නවා, මෙතෙක් ආපු නැති එක ගැනත් ජනාධිපතිතුමා දන්නවා. හැබැයි අද වෙනකොට මම කනගාටු වුණා කිව යුතුයි ජාතික මාධ්‍යයි තාමත් ජරා විදිහට හැසිරෙනවා. මේ ජාතියට, මේ රටට, මේ සම්බුද්ධ ශාසනයට මේ ජාතික මාධ්‍ය කරන පරිහානිය වහම නවත්තන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ ඊයරෑ මම දැක්කා ත්‍රිවිධ දේශපාලඥයින්ට කත්තදින භික්ෂුන් වහන්සේලා පෙරට කොටගෙන මාධ්‍ය ප්‍රකාශ කරනවා මඩකලපුවේ මංගලාරාමේ භික්ෂුන් වහන්සේ කරපු ක්‍රියාව ගෞතම බුද්ධ ශාසනයේ පිරිහෙන ක්‍රියාවක් කියලා. මම මේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරලා දෙන්න කැමති මඩකලපුවේ අපි භාවනා කර කර හිටියානම් අද මඩකලපුවේ මංගලාරාම විහාරයක් නැහැ. මඩකලපුවේ අපි භාවනා කර කර හිටියානම් ධර්ම විනය ආරක්ෂා කර කර හිටියානම් මඩකලපුවේ මංගලාරාම විහාරයක් නැහැ. ඒ නිසා මේ කියන කිසිදු භික්ෂුන් වහන්සේ නමක් මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පස්පාදලා නැහැ. අහිංසක භික්ෂුන් වහන්සේලාට දන් හැන්දක් ගෙනල්ලා සිවුරු පොටක් ගෙනල්ලා දීලා නැහැ. මොහුන්ට අවශ්‍ය කරන වරදාන සම්පත් සියලු දේ විදේශ චාරිකා සුපෝපභෝගී වාහන කුරුඳු වත්තේ පන්සල් හම්බ වෙලා රසබොජුම් වළඳ වළඳ කොළඹට වෙලා හිටියට අපි කොළඹ එවැනි ජීවිතයක් ගත කරලා නැහැ. අපි මේ මඩකලපුවට වෙලා දස දුක් විඳගෙන අපේ සිංහලකම, අපේ බෞද්ධකම, අපේ සංස්කෘතිය, අන්‍ය ජාති ආගම් සංස්කෘති සියලු දෙනත් එක්ක ඉතාම සුවදශීලීව ගොඩනගාගෙන මේ මව්බි මේ අපිට හිමි බින් අඟලා ආරක්ෂා කරගෙන අපි ජීවත් වෙනවා. ඒ නිසා මම කරුණා කරලා මේ අවස්ථාවේදී අවධාරණය කර සිටිනවා මෙලෙස මට පහර දෙන්න සූදානම් වෙන්න එපා. මේ සිදුවීමෙන් මගේ විනය ශික්ෂණය මායින් කරන්න දෙන්න එපා. එහෙමනම් ඔබ මායින් කළ යුතු වෙන්නේ, ඔබ සොයා බැලිය යුතු වෙන්නේ අතිකරු ජනාධිපතිවරයා මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණිලා වෙබර් ග්‍රවුන්ඩ් එකේ පවත්වන ජාතික උත්සවයක්, ජාතික ක්‍රීඩාංගණයක් විවෘත කරලා ජාතික උත්සවයක් පවත්වනවා. හොඳයි මම අහනවා මේ කෑ ගහන නායක හාමුදුරුවරු, මේ කෑ ගහන ජාතික ව්‍යාපාර නිකන් හරි හොයලා බැලුවද ජනාධිපතිවරයා මඩකලපුවට ආපු වෙලාවේ ජාතික ගීය කියන්නේ නැහැ. ජාතික ගීය කියන්නේ නැහැ. ඇයි ඒ? ජාතිවාදය විශ්සෙයි කියලා ජාමි බේරගන්න වැඩ කරනවා. ඒව වාදනයේට පමණක් සීමා කරලා තිබෙනවා. ජනාධිපතිවරයා වේදිකාවේ වාඩි වෙලා ඉද්දි උතුරු නැගෙනහිර මහ ඇමතිවරයා ඉඩම් බලතල ඉල්ලනවා, පොලිස් බලතල ඉල්ලනවා. ජනාධිපතිවරයා කිසිදු අනියම් ක්‍රමයකට හෝ වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. උඹලට ඉඩම් බලතල දෙන්න අපි ලැහැත්ති නැහැ, උඹලට පොලිස් බලතල අපි දෙන්න ලැහැත්ති නැහැ, මේකේ ඒකීය රාජ්‍යයක්, මේ රට අපි බෙදන්න ලැහැත්ති නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරන්නේ නැහැ. මේ සියලු සිදුවීම් සමග ඔහුන්ට මේ මංගලාරාමේ පස්පිඩා පාගලයන්ට බැරුව අවසානේ ගිහිල්ලා මඩකලපිය බන්ධනාගාරේ හිරකාරයෝ නලවල යන තැනට රටේ ජනාධිපතිවරයා පත් වෙලා නම් ඔහුගේ නාමය රැඳුණු කිසිදු ලාංඡනයක් මඩකලපුවේ මංගලාරාමේ මම තියන්න සූදානම් නැහැ. ඒ නිසා තමයි මං කඩලා ඉවත් කළේ. අභියෝග කරන්න ඕන කෙනෙක් ඉන්නවනම්, මේ ප්‍රශ්නේ පිළිබඳව ඇත්ත දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්ට මඩකලපුව ශ්‍රී මංගලාරාමේට. අපි කතා කරමු. එදා කොටින්ගේ හිරබත් කාලා, කොටින්ගේ හිරේ ලැගගෙන
ජාතිය වෙනුවෙන් මේ ශාසනය රැක්කේ. අද මෙවන් අවලාදාහන්ද නෙවෙයි, මෙවනි අවලාදාහන්ද නෙවෙයි අපි මේ ශාසනය රැක්කේ. බඩට දන්වලඳලා නෙවෙයි, අපි යාන වාහන සුපෝපභෝගී ජීවිත ගත කරලා නෙවෙයි විඳින්න තියෙන හැම දුකක්ම විඳගෙන මේ ශාසනය රැක්කේ. එදා ඉඳලාද වෙනකන් ගුටි කනවා. එවැනි භික්ෂුන් වහන්සේලාට දක්වන ගරුත්වය, පාලකයෝ දක්වන ගරුත්වය නිසා තමයි භික්ෂුන් වහන්සේලා මෙන්න මේ පිරිහෙන තැනට ඇදගෙන වැටිලා තියෙන්නේ. පාලකයන්ගෙන් වෙන්න තිබිච්ච යුතුකම් සිද්ධ වුණා නම් භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ තැනට ඇදගෙන වැටෙන්නේ නැහැ කියන පණිවිඩේ මට සමාජගත කරන්න අවශ්‍යයි. ඒ නිසා මම කරුණා කරලා කියනවා, ජාතික රූපවාහිනිය පළ කරපු මාධ්‍ය ප්‍රකාශය, ඒ මාධ්‍ය වාර්තාව කරුණා කරලා නිවැරදි කරන්න. ITN රූපවාහිනියේ කරන ලද ප්‍රකාශ කරුණා කරලා නිවැරදි කරන්න. එසේ නොමෙතිනම් අපිට වගකීමෙන් මේ වෙනුවෙන් නැගිටින්න වෙනවා. රට ජාතිය ඉස්සරහ අපිට ජීවිතේ පූජා කරලා හරි අපේ සත්‍යතාවය අපි රටට ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා කියන පණිවිඩය කියන්න තමයි මං ගෞරවයෙන් සියලු මාධ්‍යවලට ආරාධනා කරේ. පැමිණි ඔබ හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි. Asianmirror.lk